मुकद्द में इंफॉर्मेशन सिस्टम में का नेत्तम तुरुतुरु पद्धतियक कियन तुरुतुरु पद्धतियक कोहमद क्रिया करने अदापि खता करने में गयन आयुबोवन केला पिलिगन्नवा अरासोन यूट्यूब चैनल एकटे अदापि खता करने तुरुतुरु पद्धति गयन आदायने केरेन अमुद्रव्य तत्वे पावतिन दत्त අර්ථවත් තොරතුරු සම්භාරය බවට සකස් කිරීමත් සකස් කළ තොරතුරු සුරැකීමත් අවශ්‍ය නම් එම තොරතුරු ආචයනය කොට තබා ගැනීමත් ඵලදායීව එම තොරතුරු ප්‍රතිදානය කිරීමත් ඇතුළු මෙම ක්‍රියාවලියේ හරය තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දත්ත හා තොරතුරු ගැන දැනගන්න අවශ්‍ය අයට මම අරන් ආපු වීඩියෝ එකේ link එක මම description එකට add කරන්නම්. input process output save and store යන මේ ක්‍රියාවලිය අපිට මේ විදිහට සටහනකින් දක්වන්න පුළුවන්. කොටස් වෙන්දපොලේ දත්ත යම් පුද්ගලෙක් පරිගණකයක පිහිටුවා ඇති විශ්ලේෂක මුද්‍රකාංගයක් භාවිතයෙන් විශ්ලේෂණය කර එමගින් ඉදිරියේදී ආර්ථිකයේ මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ තොරතුරු රැස් කරගෙන තම ආයෝජන මත තීරණ ගැනීමට කටයුතු කිරීම මෙම ක්‍රියාවලියට හොඳ උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒවගේම මේ දවස්වල ලංකාව තුළ ප්‍රචලිත වෙමින් පවතින QR කෝඩ් භාවිතයෙන් මුදල් ගෙවීම සිදු කිරීම වෙබ් අඩවි තුලට පිවිසීම WhatsApp වෙබ් නොහොත් පරිගණකයේ මත WhatsApp ස්ථාපිත කිරීම ආදී සුලභව දකින්න පුළුවන් දේවල්. මෙහිදී දත්තේ ලෙස සැලකෙන්නේ ඔබ ඔබේ ජංගම දුරකථනයේ කැමරාව මගින් සුපරීක්ෂණයේ හැවත් ස්කෑන් කරගන්නා පුවත්පත් සංගර වෙළඳ භාණ්ඩ ආදීහි සටහන් කර ඇති QR කෝඩ් එකයි. මෙහි සැකසීම හේවත් ප්‍රොසෙසින් කියන පියවර යටතේ ඔබේ ජංගම දුරකථනය මගින් අදාළ QR කෝඩ් එක විකේතනය නම් ඩීක්‍රිප්ට් කරලා අවසානයේ ඔබගේ අදාළ පේමන්ට් ගේට්වේස් නැත්නම් වෙබ්සයිට් එකට යොමු කරන එක සිදු කරනවා. ඉතින් මේ උදාහරණ දෙකත් එක්ක තොරතුරු පද්ධතිය හැසිරෙන ආකාරය ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ICT වලට කියන යාළුවන්ට O level කෙනෙක් අංගිල මල්ලිලාට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. නැවත මේ වගේම වීඩියෝ එකකින් මාත් එක්ක සම්බන්ධ වෙන්න subscribe කරන්න අරසෝන් මගේ YouTube channel එක. bell icon එක click කරලා notification ලබා ගන්නත් අමතක කරන්න එපා.